අයිබුවන් 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවැත්විච්ච ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයක ජනවර්මක් සහිතව ජනාධිපති ධුරයට පත්වෙච්ච ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසේ 18 වෙනිදා රුවන්වැලි සෑය පාමුලදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා. පසුව 2022 ජූලි මාසේ 14 වෙනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වනවා දේශපාලන රැකවරණපතා සවුදි අරාබියට පැන යමින් සිටින අතරවාරයේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා එම ලිපිය යොමු කළ බව තමයි කතානායක කාර්යාලය නිවේදනය කර තිබුණේ. කොහොම නමුත් මේ දිවුරුම් දීමත් මේ පලා යන අතරවාරයේදී ඉල්ලා අස්වීමත් කියන අතර කාල පරිච්ඡේදය තුළ මොනවද උනේ කියන එක පිළිබඳව ඔබට විශාල අවබෝධයක් තියෙනවා. හොද හොද මඩේ දානවා වගේ ආයේ මතක් කරනවා වගේ ඒ වෙච්ච කාරණා එක එකක් ඔබට මම මතක් කළ යුතු වන්නේ නැහැ. දැන් ජනාධිපති ධුරේ පුරප්පාඩු වුණාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඉන්න අගමැති નિરાයාසින්ම ජනාධිපති ධුරේට පත් වෙනවද? වැඩ බලන ජනාධිපති හැටියට පත් වුණාට පස්සේ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ නිලවරණයට ඒ පුද්ගලයාට සහභාගී වෙන්න බැරිද? නිලවරණයකට ඉදිරිපත් වෙන්න තියෙන උන සුදුසුකම් මොනවද? මෙයාට පුළුවන්ද? අරයට පුළුවන්ද? මෙයාට බැයිද? අරයට බැයිද? ආදි වශයෙන් මේ වෙනකොට විශාල සංවාදයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මෙයා පත් වුණොත් අපි යන්නේ නැහැ. මෙයාට අපි එකඟ නැහැ. මෙයාව අපි පිළිගන්න සූදානම් නැහැ. ආදි වශයෙන් පුද්ගල චරිත සම්බන්ධයෙන් තනි තනිව අදහස් දක්වන තත්වයකුත් මේ වන විට දකින්න තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා. මම ජනාධිපති නිලවරණයට ඉල්ලනවා. මේ පැත්තෙන් මෙයාව දානවා. ආදි වශයෙන් තවත් මේ ජනාධිපති නිලවරණය ආශ්‍රිතව තර්ක විතර්ක අදහස් යෝජනා සහ අභිලාෂ අපේක්ෂාවන් සෑහෙන්න නිර්මාණය වෙලා තිබෙනවා. අමතක කරන්න එපා මේ ජනාධිපති නිලවරණය පිළිබඳව කරලියේ දේශපාලන වීදියේ භූමියේ සාකච්ඡා කරමින් සිටි ආපනත් මිත්‍රවරුනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා හරින්නට නිරපා හරින්නට බලපාපු සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන කාරණාවන් තත්වයන් අදද මේ මොහොතේද රටේ ඒ විදිහටම පවතින බව. ගෑස් ප්‍රශ්නේ තාම එලෙසමයි. තෙල් ප්‍රශ්නේ තාම එලෙසමයි. විදුලි ප්‍රශ්නේ තාම එලෙසමයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නේ තාම එලෙසමයි. සමහර ලාවට ගෝඨාභයටත් වඩා වැඩි උපක්‍රමශීලී විදිහට රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්නට උත්සාහ දරන බවක් අපිට පේන්න තිබෙනවා. අරගල කරුවන් සහ හමුදාව දෙපාර්ශවයේ ගැටුනම රනිල් වික්‍රමසිංහ සුවදුක් බලන්න යන්න තෝරාගන්නේ හමුදා සෙබළුන්ගේ. ඔව්, රටේ වැඩ බලන ජනාධිපති හැටියට හමුදා සෙබළු බලන්න ගියාට අපිට කමක් නැහැ. නමුත් Taman මේ ජනාධිපති ධුරේ වැඩ බලන තත්ත්වයේ දක්වා පත් වෙන්නේ සමාජයේ විශාල ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට. එතකොට ඒ ක්‍රියාවලියේදී නීති කැඩුවා කියලා විවිධ කරුණු කාරණා නිසා අත්අඩංගුවට ගත්ත, රක්ෂිත බන්ධනාගාරගත කරපු, තුවාල ලැබපු, ජීවිත පවා නැති කරගත්ත යම් සැලකියුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනා පසු කරගෙන ගිහිල්ලා මේ රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන්නට මැදිහත් වෙච්ච ඒ කණ්ඩායමක හිටපු හමුදා නිලධාරීන් බැහැ දැකලා සුවදුක් විමසලා ඒවට නායකත්වය ලබා දුන්නු හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා රනිල් වික්‍රමසිංහ ගෙදර එනවා. එතකොට ඒ දින පණිවිඩේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ඔය ඉස්පිරිතාලවල ඉන්න ලෙඩ්ඩුන්ගේ සුවදුක් බලන්න යන, ඒව ෆොටෝ ගහලා පත්‍රේ Facebook එකේ දාන, එහෙම ටේස්ට් එකක් තියෙන ජනාධිපතිවරයෙක් හෝ දේශපාලඥයෙක් නෙවෙයි. නමුත් රනිල් මෙතන ටිකක් වෙන අමුතු එකක් තෝරනවා. මම ඒ තෝරන්නේ මොකද්ද කියලාත් පස්සේ කියන්නම්. නෑ, පස්සේ කියන්න දෙයක් නෑ. රනිල් මේ ඇඩ්‍රස් කරමින් ඉන්නේ නැවත වතාවක් 69 ලක්ෂයට. 69 ලක්ෂයේ ජනතාවට, 69 ලක්ෂයේ ජනතාවගෙන් තේරීපත් වෙච්ච മന്ത്രിවරුන්ට. ගෝඨාභය රාජපක්ෂ දවස් 90ක් පුරා ගාලුමෝදර උද්ඝෝෂණ භූමියේ සෙල්ලම් දාන්න ආවේ නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ වැඩ බලන්න පටන් අරගෙන විනාඩි කීපයක් යනකොට, එහෙම නැත්නම් ඒ හමුදා බලය රනිල් වික්‍රමසිංහට එමින් තිබෙන අතරවාරයේදී චොපර එකක් ඇවිල්ලා ගෝල්ෆේස් එකකින් තුම්පාරක් කරකවලා යනවා. අරගල භූමියේ සහ ප්‍රජාතන්ත්‍රවාදයට, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මිලිටරි වාදයට එරෙහිව ඉන්න අය ඒක තූනොදකින් කියලා ප්‍රතික්ෂේප කරාට ඔබ දන්නවද? ඒක බයන්ට මාර චූන් එකක්. පොදුජන ප්‍රමුණේ മന്ത്രിවරු සෑහෙන ප්‍රශංසාවකින් කතා කරනවා රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ ඒ ගාලුමෝදර පිටිය උඩින් තුම්පාරක් හෙලිකොප්ටරයක් කරකවලා පොඩි අර ඕවර්ක්‍රින් දඟ දාලා පොඩි සත්තමක් දාලා ගියේ එක ගැන. ගෝඨාභය රාජපක්ෂට කරන්න බැරි වුණා. අරගලකාරයෝ බය කරන්න, අරගලකාරීන්ට යම් sannivedanayak පණිවිඩයක් දෙන්න බැරි වුණා. නමුත් රනිල් ලැවිලා පැය කීපකින් ඒක කරා. ගෝඨාභයට වඩා රනිල් පොරක් කියන එක ඒ පොදුජන පෙරමුණේ മന്ത്രിවරු අතර අදහසක් දැන් හැදිලා තියෙනවා. එතකොට රනිල් ජාති අමතා සිදු කරන ප්‍රකාශවල හෝ විශේෂ ප්‍රකාශවල තන තන හීනියට ගැබ් වෙලා තියෙන ප්‍රකාශ ගත්තම රනිල් ඇඩ්‍රස් කරන්නේ කාටද කියන එක ඊටම පැහැදිලි. ඒක අතකින් සාධාරණයි.
රනිල්ට කියලා ජනතාවක් නැහැ. රනිල්ට කියලා ජනවරමක් නැහැ. රනිල් එන්නේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂක හමාරකද දෙක්කද ඡන්ද වලින්. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණයෙන්ම රනිල්ගේ පැවැත්ම තියෙන්නේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන්. තමන්ව අගමැති කරන්න, තමන්ව ජනාධිපති කරන්න, තමන්ගේ කැබිනට් එක බවට පත් වෙන්න, තමන්ව ආරක්ෂා කරන්න, තමන්ට විරුද්ධ වෙන උන්ට කුණුහරුපෙන් බයින්ඩ, තමන්ට විරුද්ධව නැගිටින උන්ට සරම කරට අරගෙන ගිහිල්ලා ගහන්න මේ ඔක්කොම කරගෙන ඉන්නේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු. ඒ නිසා රනිල් පොදු ජන පෙරමුණ ඇඩ්‍රස් කරන එක පොදු ජන පෙරමුණේ අභිලාෂයන් අරමුණු සහ රුචිකත්වයන් හඳුනාගෙන එහෙම වැඩ කරමින් ඉන්න බවක් දැන් පේන්න තියෙනවා. කතාව ආවේ ගෝඨාභයගෙන් මේ ඉල්ලාස්වීම සහ පලා යාම. ඔය සිංගප්පූරුව හරහා සෞදියට පලා ගිය තව රාජ්‍ය නායකයෙක් ඉන්නවා, ගෝඨාභය රාජපක්ෂ පන්නේම රාජ්‍ය නායකයෙක්. මම නම කියන්නේ නැහැ, මං ඔබට යෝජනා කරනවා ඒක හොයලා බලන්න කියලා. ඒක ටිකක් ඉන්ට්‍රස්ට් එකක්. ඒක හොයනකොට ඔබට රටවල් වල පැනලා ගිය ජනාධිපතිවරු කවුද, නිරපණු ලැබූ ජනාධිපතිවරු කවුද කියලා විස්තර හුඟක් ඔබට හොයාගන්න පුළුවන් වෙයි. ඔබත් ඒ විස්තර ටික හොයාගත්තට පස්සේ අපිට ටිකක් මේ කලබලත් ඉවර වුණාට පස්සේ අපි නිස්කාංශුවේ එහෙම එක එක්කෙනෙක් ගැන හෝ සාමූහිකව ඒ වගේ කණ්ඩායමක් ගැන කතා කරමු. මම ඔබට ආරාධනා කරනවා සිංගප්පූරුව හරහා සෞදියට පැනලා ගිය අනිත් රාජ්‍ය නායකයා කවුද කියලා ගෙස් කරන්න, එහෙම නැත්නම් හොයලා බලන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මැද පෙරදිග රටක දේශපාලන සරණාගතභාවය අපේක්ෂා කරන බව සිංගප්පූරුව නිවේදනය කළ බව විවිධ තැන්වල මාධ්‍ය වාර්තා පළ වෙලා තිබුණා. සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ 14 වෙනිදා ඉතාම පැහැදිලිව කිව්වා ගෝඨාභය රාජපක්ෂ සරණාගත භාවයේ ඉල්ලලත් නැහැ සිංගප්පූරුවේ. ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ සරණාගත භාවයේ ඉල්ලන්නත් බෑ, ඉල්ලුවට දෙන්නෙත් නැහැ. සිංගප්පූරුව සරණාගත භාවය ලබා දෙන රාජ්‍යයක් නෙවෙයි. එතකොට ගෝඨාභය රාජපක්ෂට තෝරගන්න සිද්ධ වෙනවා ලෝකේ රෙෆියුජි දෙන, සයිලම් දෙන රටකට ඇවිල්ලා තමන්ගේ ඇදුම් පත්‍රය ඉදිරිපත් කරන්න වෙනවා. ඇමරිකාවේ තමන්ගේ රටට යන්න බැරි නම්. කොහොම නමුත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති, විශ්‍රාමික ජනාධිපති, ඉල්ලාසු ජනාධිපති ආදි වශයෙන් හැඳින්වීමට වඩා ගෝඨාභයව හැඳින්වීම පිණිස සිංහල භාෂාවෙන් ගැලපෙන නියම ආමන්ත්‍රණය නෙරපා හරිනු ලැබූ ජනාධිපති නෙරපු රජු කියලා පාවිච්චි කරන්නත් පුළුවන් ඕන. ඉංග්‍රීසි භාෂාවෙන් ඔස්ටඩ් ප්‍රෙසිඩන්ට් කියලා පළවා හරිනු ලැබූ ජනාධිපති කියන අර්ථය සහිතව ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම මම ඔබට ආරාධනා කරනවා. දැන් ඔය රනිල් පැටලිලා රනිල් ඉස්සරහට ආවනේ. රනිල් වික්‍රමසිංහ වැඩබල්ල ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ පත් කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව. ඒ කියන්නේ මම ජනාධිපතිකමේ ඉන්නවා, මම රට යනවා, හෝ මට ජනාධිපතිකමෙන් නිවාඩු යන්න ඕන සතියක්. මම මගේ බලය වැඩබලන ජනාධිපතිවරයෙකුට මවිසින් පත් කරනවා. ඒ 37 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කරන්න පුළුවන් පත් කිරීමක්. රනිල්ගේ මුල් වැඩබැලීමේ පත්වීම එහෙම එකක්. නිශ්චිත නියම ජනාධිපතිවරයා ඉල්ලාස් වෙනවා. ඒතර ජනාධිපති දුරේ පුරප්පාඩු වෙනවා. එනයින්ම එකී ජනාධිපතිවරයා විසින් වැඩබැලීම පිණිස පත් කර තිබෙන ජනාධිපතිවරයාගේ පත්වීමත් අහෝසි වෙනවා. මොකද මම ඉන්නවා, මම වෙනුවට මෙයා පත් කරනවා. මම නැති වෙනවා. එතකොට මම නැතිවීමෙන් එනයින්ම මා වෙනුවට පත් කරනු ලැබූ පුද්ගලයාත් නැති වී යනවා. එහෙම වුණහම ජනාධිපති ධුරය පුරප්පාඩු වුණාසේ සලකා කටයුතු කළ යුතු ක්‍රමවේදයන් ඔස්සේ තමයි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි විවස්ථා ප්‍රතිපාදනය. 37 වැඩබැලීමේ පත්වීම අහෝසි වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන විවස්ථාව අනුව වැඩබලන ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙනවා. අර කලින් වැඩබලන එක ජනාධිපතිට කෙලින්ම අගමැතිව පත් කරන්න පුළුවන් පත්වීම් ලිපියකින්. නමුත් පුරප්පාඩු අවස්ථාවකදී වැඩබැලීමේ ජනාධිපතිවරයා හැටියට එහෙම පත්වීම් ලිපියකින් පත් කරන්න බෑ. සාමාන්‍ය ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන ආකාරයටම ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා හමුවේ හෝ විනිශ්චකාරවරයෙකු හමුවේ දිවුරුම් දිය යුතුව තිබෙනවා. ලංකාවේ ජනාධිපති ධුරයේ පුරප්පාඩු වෙච්ච අවස්ථාවක වැඩබැලීම සඳහා ජනාධිපතිවරයෙකු දිවුරුම් දීමේ උදාහරණ දෙකක් තිබෙනවා දැන් අද වෙනකොට. පළවෙනි උදාහරණය රණසිංහ ප්‍රේමදාස මැරිච්ච වෙලාවේ අගමැති ඩී.බී. විජයතුංග වැඩබලන ජනාධිපති හැටියට පත් වෙලා, පසුව ඉතාම කෙටි කාලයකින් ඩී.බී. විජයතුංගගේ නම පාර්ලිමේන්තුවට යෝජනා කරලා පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරගත්ත ප්‍රේමදාසගේ ඉතුරු කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට ඩී.බී. විජයතුංගව තියාගන්න. දැන් රනිල් වික්‍රමසිංහ ඒ ඩී.බී. විජයතුංග දිවුරුම් දෙන වෙලාවේ සභානායක වෙලා හිටියේ රනිල් වික්‍රමසිංහ ඩී.බී. විජයතුංගව අගමැති ජනාධිපතිකමේ දිවුරුම් දෙවන්න රනිල් සෑහෙන මහන්සියක් දැරුවා. ඩී.බී. ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ සභානායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් වෙනවා. දැන් මේ වෙලාවෙත් ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එක වෙලා තියෙනවා. අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා හැටියට පත් වෙලා තිබෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට නම් කීපයක් යෝජනා කරලා ඒ අතරින් කෙනෙක් හෝ එහෙම නැත්නම් එක නමක් යෝජනා කරලා නිතරගෙන් අදාළ පුද්ගලයා
ගෝඨාභය රාජපක්ෂ නැමැති නිරපහාරු ලැබූ ජනාධිපතිවරයාගේ ඉතිරි දුර කාලය සම්පූර්ණ කිරීම පිණිස පත් කරගන්නට අවශ්‍යව තිබෙනවා. එහෙම පත් කරගත්තම ඒ ජනාධිපතිවරයා ජනාධිපති හැටියට හඳුන්වන්නේ වැඩ බලන අනුප්‍රාප්තික ඒව නැහැ ජනාධිපති ජනාධිපති හැටියට හඳුන්වනවා. එතකොට සාමාන්‍ය ජනාධිපති කෙනෙකුට තිබෙන සියලුම බලතල අයිතිවාසිකම් සියල්ල හිමි වෙනවා. ඊට පස්සේ පුළුවන් අගමැතිවරයෙක් පත් කරගන්නත්. 1993 ක්‍රමය අනුවම ගිහින් අගමැති ජනාධිපති වෙනවා සභානායක අගමැති වෙනවා වෙන්නත් පුළුවන්. බොරුගොඩ සිංහා නෙමේ බොරුළුගොඩ නිදානේ කැනහිලා කියන්නේ. එයා අගමැති වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. දැන් අගමැති සටනට සහ ජනාධිපති සටනට නම් ගණනාවක් යෝජනා වෙලා තිබෙනවා. එක රනිල් වික්‍රමසිංහ දැන් වැඩ බලන ජනාධිපතිවරයා. දෙක ඩලස් අලහප්පෙරුම. ඩලස් අලහප්පෙරුම චීන පිලේ දූතය හැටියට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඩලස් අලහප්පෙරුමලා මේ ඡන්දෙ ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව වගේම මේ රටේ ආර්ථික ප්‍රශ්න ටික විසඳා ගැනීමට අදාළ කරන එක්සිට් ප්ලෑන්ස් කීපයක් යෝජනා වෙලා තිබෙනවා. ඒකේ එකක් තමයි IMF එකට යන්නේ එක. IMF එක නෙමේ කාගෙන් වුණත් ණයක් ගන්නවා නම් ආධාර ගන්නවා නම් ඒක අවුල්. නමුත් මේ වෙලාවේ අපි මේ මුහුණ දෙමින් ඉන්න තත්වයේදී මේකෙන් ගැලවීම පිණිස එකඟ වීම පිණිස ඊටම හොඳ තෝරා ගැනීමක් IMF එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සහ අපේක්ෂා රහිත ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ලබා ගන්න එක. සමහරකට තව ක්‍රමයක් තියෙනවා රටවල් වලින් උදව් ගන්න. ඉන්දියාවෙන් උදව් ගන්න එක, චීනෙන් උදව් ගන්න එක, ඇමරිකාවෙන් උදව් ගන්න එක වගේ ඒවා. ඔය ඩලස්ලාගේ විශ්වාසය තමයි චීනෙත් එක්ක අපි යන්න ඕන, චීනෙ උදව් ගන්න ඕන, චීන ආයෝජන, චීන 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 චීන. ඒ පිටිපස්සේ ඉන්න කඳවුරම ඒ ජාතියේ කඳවුරක්. ඕන්නම් චීන පහකට එක රුසියාවක් කියවෙනවා වෙන්නත් පුළුවන්. ඩලස් එහෙම යෝජනා කරලා තිබෙනවා. මං අනිත් කට්ටියගෙනත් කියලා මම මේ ජනාධිපතිකම විහිළුවට කරන්න බැරි බව මම ඔබට කියන්න ඕනේ. මතක් කරලා දෙන්න ඕනේ. ඔබ දන්නවා ඒක. ඊට පස්සේ සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස ට්වීට් කරලා තිනවා තමන් ජනාධිපති නිලවරණයට ඉදිරිපත් වෙනවාය කියලා. විපක්ෂ නායක හැටියට එහෙම ඉදිරිපත් වෙන්න කල්පනා කරපු එකේ වරදක් නැහැ. සජිත් තමන්ගේ වැඩි മന്ത്രി ආසන සංඛ්‍යාව හදාගන්න දක්ෂ වෙන්න ඕනේ. ජනාධිපති වැඩයා හැටියට වැඩ බලන්න කවුරු හරි කෙනෙක් පත් කරගන්නවා නම් මිත්‍රවරුනි, පළවෙනි එක තමයි ඔය එල්බෝඩ් ගහගත්ත බඩු වලට මේ ජනාධිපතිකම කරන්න බෑ. මේ වෙලාවේ සිහියක් පතක් තියෙන අධ්‍යක්ීම් සප්පිරි ජනාධිපතිකම තනතුර වගේ එකක් දරන්න පුළුවන් පසුබිමක් තියෙන මිනිහෙකුටවත් මේක කරගන්න බෑ කාරණා දෙකක් නිසා. එකක් එළියෙන් එන පීඩනයේ කළමනාකරණය කරන්න පුළුවන්කමක් තියෙන්නත් ඕනේ. මේ සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්කමක් තියෙන්නත් ඕනේ. ඒතර මේක මේ ලස්සනට කවි ලියන්න පුළුවන්, ලස්සනට කතන්දර ලියන්න පුළුවන්, ලස්සනට අකුරු ලියන්න පුළුවන් ඒ උන්ට කරන්න පුළුවන් මගුලක් නෙවෙයි. ඒ කියන්නේ ඒව නෙවෙයි සුදුසුකම්. අනේ එයා හොරකම් කරලා නැහැ. අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ හිටියා. වැලි කැටයක්වත් ලංකාවේ මේ දේශපාලනේ හරි මරු අදහසක් තියෙනවා. ඒ කියන්නේ විශ්වාසයක් තියෙනවා. හොරෙක් නෙමෙයි නම් වැඩ කරන්න පුළුවන් කියලා. ඒ දෙකක් ඒ කියන්නේ හොරකම් කරනවද නැද්ද කියන එක සහ වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක එහෙම් පිටින්ම දෙකක්. ඒක කලිසමේ සයිස් එක සහ කමිසේ සයිස් එක වගේ එකක්. කමිසේ සයිස් එකට කලිසම් ගන්න නැහැ අපි. කලිසමේ සයිස් එකට අපි කමිස ගන්නෙත් නැහැ. ඒ නිසා හොරකම් කරන්නේ නැති එකෙක් නම් හොඳයි. හැබැයි හොරකම් කරන්නේ නැති හැම එකම පට්ට වැඩකාරයෝ කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඒක අතිශය දුර්වල විශ්වාසයක්. ඒක අතිශය භයානක විශ්වාසයක්. ඒ නිසා මේ හොරෙක් නොවන ඕන එකෙක් හොරෙක් නොවන ඕන එකෙකුට මේ කියන්නේ ඕඩ හොරෙක් නොවනවා නම් ඕන ගොනෙක් මේක පාලනය කරාට කමක් නැහැ වගේ අර ගතානුගතික නිකන් ජනප්‍රිය අදහස් වල එල්ලෙන්න එපා. මේ එන කවුරු හරි කෙනෙක් මගෙන දේශීය විශ්වාසයෙන් ඕන කෙනෙකුට අනුරාධපුර ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම ඡන්ද විමසීමට තමන්ගේ නම ඉදිරිපත් කරලා ඒ නිලවරණය තරඟ කරන්න පුළුවන්. අවසානයේ කොහොම නමුත් මේ ජයග්‍රහණය කරන කෙනා හෝ ජයග්‍රහණය කළ යුතුව තිබෙන්නේ යම් අත්දැකීමක් තිබෙන යම් පරීක්ෂාවක් තිබෙන මිනිහෙක්. මේ මිනිහට තමයි මේ අවුරුදු දෙකම ආර ඉස්සර අවුරුදු දෙකම ආර අතිශය අමාරුම කාල පරිච්ඡේදයේදී මේ රට නායකත්වය ලබා දෙන්න වෙන්නේ. අගමැති ප්‍රශ්නෙ අගමැති ප්‍රශ්නේ తాවකාලිකව කවුරු හරි අටවන ජනාධිපතිට අටවගත්ත අගමැති කෙනෙකුත් පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ නිශ්චිතව යන්න පුළුවන් ආණ්ඩුව මොකක්ද කියන එක තීරණය කරගන්නේ කුමුල් පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න ඕනේ. ඒක එක්කෝ නෙමේ, ඒක අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙන දෙයක්. සහ ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට යන්න ඕනේ ජනතාවට මේ තමන්ගේ නියෝජිතයින් තෝරාපත් කරගන්න. එහෙම ගියොත් මේ ඉන්නේ උම්ම එයි නේද? එහෙම වෙන්න පුළුවන්.
මම කලින් කියලා තියෙනවා. එහෙම ආවත් ජනතාවට මේ වෙලාවේ අපි අවස්ථාවක් දෙන්න ඕනේ. උඹලා තෝරලා එවපල්ලා කියලා කියන්න. කොහොම නමුත් රහස් ඡන්දයක් හැටියට පැවැත්වෙන ජනාධිපති නිලවරණයේදී ඡන්දය දෙන සංඛ්‍යාවෙන් භාගය ධන 1 හෝ ඔත්තේ සංඛ්‍යාවක් නම් භාගයක්. කියන්නේ 100ක් ඡන්ද දුන්නොත් 50 ජනාධිපති කෙනෙක් තෝරන්න බෑනේ. ඒතර 51යි 49යි 50 වතුත් කරන්න පුළුවන් දේවල් තියෙන තුන් රුපි දාන්න පුළුවන් කතානායකට තීරක ඡන්දයක් තියෙනවා වගේ. ඒ නිසා මේ අරාජක වෙන්නේ නැහැ. සහ 113ක් ඕන් නැති බව ඊටම මම පැහැදිලිව කියලා දෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපති නිලවරණයට ඉල්ලනවා කියනකොට මම දැක්ක අමුතු ලොජික් එකක් Facebook එකේ ශ්‍රෑමින් තියෙනවා. ඒක ඔබටත් දකින්න ඇති. මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණය සඳහා ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් එක මන්ත්‍රීවරයෙක් තෝරාපත් කර ගන්න ඕන. රනිල් වික්‍රමසිංහ දැන් වැඩ බලන අගමැති හැටියට ජනාධිපති හැටියට ඉන්න නිසා තවදුරටත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි. ඒ නිසා 20 වෙනිදා ඡන්දෙට රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් වෙන්න බෑ වගේ ගෘහ විද්‍යා තර්කයක්. ඒක නීති තර්කයක් නෙමෙයි. ගෘහ විද්‍යාව වගේ තර්කයක්. රනිල් කියන එක පැත්තකින් තියන්න. අපි දැනුම සිද්ධිත් එක්ක හරියට තේරුම් ගන්න අවශ්‍යව තිබෙනවා. ඔබ රනිල්ට කැමති වෙන්න පුළුවන්. මම රනිල්ට අකමැති වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. එතකොට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙන්න ඕනද දිනන්න ඕනද නැද්ද කියලා නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මේ වෙලාවේ සමාජගතම් කරමින් ඉන්න වැරදි බොරු අදහස අපි නිවැරදි කරගන්න ඕනේ. මිත්‍රවරුනි, රනිල් වික්‍රමසිංහ දැන් කටයුතු කරමින් ඉන්නේ වැඩ බලන ජනාධිපතිවරයා හැටියට. එතකොට රනිල් වික්‍රමසිංහගේ ස්ථිරපත් වීම අග්‍රාමාත්‍ය දුරය. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය යුත්තේ ය. පුද්ගලයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය ජනාධිපති දුරය සම්බන්ධයෙන් ගත්තම අහෝසි වෙන්නේ එකී පුද්ගලයා ජනාධිපති දුරයට පත් වුනහම. වැඩ බලන ජනාධිපති දුරය සහ ජනාධිපති දුරය කියලා කියන්නේ දෙකක්. රාජකාරී ආවරණය කරන්න යම් කෙනෙක් පහළ කෙනෙක් ඉහළ තනතුරක් හෝ සම මට්ටමේ තනතුරකට පත් කරාම ඒක අර දෙවෙනි පත්වීමේ ස්ථිර වුණොත් තමයි පළවෙනි පත්වීම අහෝසි වීම සම්බන්ධයෙන් වෙන විධිවිධාන බලපාන්නේ. තේරෙන සිංහලෙන් කියනවා නම් ඔද එක එක්කෙනා කී කියනවනේ දැන් රනිල් වැඩ බලන ජනාධිපතිහරට දිවුරුන් දීලා තියෙන රනිල්ට එහිඳ පාර්ලිමේන්තුවේ ඡන්දට ඉල්ලන්න බෑ කියලා. රනිල් වැඩ බලන ජනාධිපති. රනිල් ජනාධිපති වුණහම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට තේරීපත් වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති දුරේ දිවුරුන් දුන්නම දිවුරුන් දීලා අස්සම් කරාම අන්න ඒ අවස්ථාවේදී ජනතාව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් එකී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හැටියට තෝරාපත් කර ගැනීම හේතු කරගෙන එකී පුද්ගලයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි වුණාසේ සැලකෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මහලේකම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුරයක් අහෝසි වුණාට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග අනුව කටයුතු කළ යුතුව තිබෙනවා. රනිල් අවුරුද්දක් වැඩ බැලුවත් අවුරුද්දක් වැඩ බලන්න බෑ මේ තියෙන ක්‍රමය අනුව. නමුත් කලින් පත්වීම අනුව 31 එක පත්වීම අනුව අවුරුදු දෙකම ආරමුණත් වැඩ බලන්න පුළුවන්කමක් තිබුණා රනිල් එක්කමසිකට. ඒ මුළු කාලෙම වැඩ බැලුවත් රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි වෙන්නේ නැහැ. වැඩ බලන අගමැතිවරයෙක් උද්දාගෙන වැඩ බලන ජනාධිපති හැටියට ස්ථිර අගමැති කටයුතු කරත් ඒ මන්ත්‍රී දුරය අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසා රනිල්ට 20 ඉල්ලන්න පුළුවන්ද බැරිද? ඉතාම සරල කතාව. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔය ඉන්න පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ඕනම කෙනෙකුට මහින්ද අපාබේවර්ධනටත් ඕනනම් පුළුවන් කතානායකකමින් ඉල්ලාස් වෙලා මන්ත්‍රීවරයෙක් හැටියට පල්හැට බහැලා මේ ජනාධිපතිවරණයට ඉල්ලන්න නිලවරණයට ඉල්ලන්න. ඒ ඇරුණාම වෙන කිසිම බාධාවක් නැහැ. බාධාවක් තියෙන එක්කෙනෙක් ඉන්නවා ලංකාවේ පාර්ලිමේන්තුවේ. එහෙම කරන්න බැරි. ඒ කියන්නේ අනුප්‍රාප්තික ස්ථිර ජනාධිපතිවරය හැටියට කටයුතු කරන්න බැරි. ඒ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ දෙවරක් ජනතාව විසින් ජනාධිපති දුරයට පත් කරගත්ත කෙනෙක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දෙවරක් ජනතාව විසින් ජනාධිපති දුරයට පත් කරගනු ලැබූ පුද්ගලයෙක් ජනාධිපති දුරේ දිවුරුම් දීම සඳහා සුදුසුකම් නොලබන්නේය. එතකොට මහින්ද රාජපක්ෂ හැර අනික් ඕනම කෙනෙකුට මේ අනුප්‍රාප්තික ජනාධිපති නිලවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබෙනවා. අපි රනිල් ජනාධිපති වුණොත් පිළිගන්නවද නැද්ද? රනිල් ජනාධිපති වුණොත් ඒක අපි වුණොත් කතා කරමු නේද නිකන් මේ අපි ඒක රනිල් ජනාධිපති වුණොත් කතා කරමු සහ වෙන කවුරු හරි කෙනෙක් ජනාධිපති වුණොත් ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. ඒක තියමු. මොකද එහම මේ මෙහෙම වුණොත් මෙහෙම වෙයි, මෙහෙම වුණොත් කොහොමද වගේ එකක් කතා කරන්න වෙලාවක් නෙමෙයි. විශේෂයෙන්ම කියන්නේ කාරණයක් තර්කයක් හැටියට නෙමෙයි, පිළිගන්නවද නැද්ද වගේ
එකක්. අපි ඒකේ වෙලාවට කතා කරමු. කොහොම නමුත් මිත්‍ර බුරුණි දැන් ගෝඨාභය රාජපක්ෂ කියන සාපයෙන් අපි නිදහස් වුණා අය කියලා හුඟක් අය හිතාගෙන ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂගේ සාපයෙන් එක්තරා විදිහකට අපිට භෞතිකව අපි නිදහස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ගෝඨාභය ඇස් දෙකට පේන්නේ නැහැ. ඒ පේනකොට තියෙන අප්‍රියසහගතභාවය දැන් අපිට නිතර නිතර බලන් හම්බෙන්නේ නැහැ. මොකද ගෝඨාභය අපිට පේන්නේ නැති නිසා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ඇති කළා ගිය අර්බුදය තාම පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ ඇති කරලා ගිහින් තිබෙන පීඩනය, ආතතිය, සමාජ හානිය එලෙසම තව පවතිනවා. ඒක සතියක් දෙකක් නෙවෙයි මිත්‍රවරුනි. සමහර විට අවුරුදු 5ක් අවුරුදු 10ක් විතර මේ තත්ත්වයේ පවතින ඉඩ තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාසුනා සර්වදෝෂ නිවාරණයි. දැන් ගෝඨාභය ගැන අපිට කතා කරන්න දෙයක් නෑ. අපි මෙතනින් ඉස්සරහට යන් කියලා කවුරු හරි යෝජනා කරනවා නම් ඒක එහෙම කරන්න බෑ. අපිට මේ අර්බුදයේ යම් අවසාන සැලකිය යුතු නිශ්චිත තැනකට එනකන්ම යම් සතපොම් කණුවක් පසු කරන තුරුම අපිට ගෝඨාභය රාජපක්ෂ මගහැර යා නොහැකි චරිතයක් බවට පත් වෙනවා. අවසානයේදී ඊටම දෛවෝපගත විදිහට ගෝඨාභයට මැද පෙරදිග රටකම සයිලම් ඉල්ලන්න සිද්ධ වෙච්ච එක, මේ සරණාගත භාවය ඉල්ලන්න සිද්ධ වෙච්ච එක ඊටම දෛවෝපගත අවස්ථාවක්. ඔවුන් ආගම් අතර ජාතීන් අතර ભેද භින්නතා ඇති කිරීම පිණිස මේ ජාතිකත්වය මේ ආගම කොච්චර පාවිච්චි කරාද? ඔවුන්ගේ සුඛ විහරණ ලබා ගැනීම වෙනුවෙන්, ඔවුන්ගේ ජාග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන්, ඔවුන්ගේ ජනතාව ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීම පිණිස ඔවුන් ඊටාම කැත විදිහට මේවා කොච්චර බලපෑවද? මේවා කොච්චර පාවිච්චි කරාද? අවසානයේදී ඒ බිල්ලෙක් හැටියට මවලා තිබුණු ආගමික ජාතිකයින් ජීවත් වන රටකම ගිහිල්ලා අනේ මට යණේ නමක් නැහැ, මට සරණාගත භාවයේ දියන් කියලා ඉල්ලන්න වුණා. ගෝඨාභයට ඇයි වෙන හරිහමං රටකට ගිහිල්ලා මේ සරණාගත භාවයේ ඉල්ලන්න බැරි? ගෝඨාභය රාජපක්ෂ අප්සට් ජොකියෙක් කියලා ලංකාවේ හුඟක් අය දැන් දැනගත්තට ඒක අලුත් නිවුස් එකක් වුණාට ලෝකේ හරිහමං රටවල් වලට ගෝඨාභය රාජපක්ෂ තක්කඩියෙක්, ත්‍රාඩයෙක්, මූසලෙක්, රටක් විනාශ කරපු පාලකයෙක් කියලා කියන එක අලුත් නිවුස් එකක් නෙවෙයි. මානව හිමිකම් රකින්නේ නැති, ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ නැති, නීති ආධිපත්‍යයට ගරු කරන්නේ නැති, යහපාලන මූලධර්ම ආරක්ෂා කරන්නේ නැති පාලකයින් සරණාගතයේ කැඩියටවත් තමන්ගේ රටක තියාගන්න හරිහමං රටබල් කැමති නැහැ මිත්‍රවරුනි. ඒ නිසායි ගෝඨාභයට මේ පිස්සු බල්ලෙක් වගේ රට හැමතැනම ඇවිදින්න සිද්ධ වෙලා තිබෙන්නේ. මම මේ කතාව කියලා අද කතාව නතර කරන්න. 2005 2015 කාලේ, 2019 2022 කාල පරිච්ඡේදෙත් රාජපක්ෂලාගේ නානාවිධ තක්කඩි වැඩ නිසා, ජීවිතවලට ඇතිවෙච්ච තර්ජන නිසා දහස් සංඛ්‍යාත, දස දහස් සංඛ්‍යාත මිනිස්සු ලෝකේ විවිධ රටවල් වලට සරණාගතයින් හැටියට ගියා. ලෝකේ විවිධ රටවල් වලට ගිහිල්ලා සරණාගත භාවය ඉල්ලා සිටියා. එතකොට රාජපක්ෂලා hina වුණා. රාජපක්ෂලාගේ ඇම්බැට්ටියෝ hina වුණා. සමහර পেইඩ් කැම්පේන් වැඩ කරා ඒ ඔක සරණාගතයෙක්, ඒ කියන්නේ ඔකට යණේනමක් නැහැ, බිම බුදියන්නේ වගේ ඒවා නිකන් ප්‍රොමෝට් කරන්න. අවසානයේ ඒ ඔක්කොම දෛවපගත විදිහට ඊටම සැපට ජීවත් වෙන්න වරම් ලබා ගත්තා. වාසනාවන්ත වුණා. අර සරණාගතයෝ ගම ලංකාවේ මිනිසුන්ට පොඩි අදහසක් තියෙනවා. අර රොහින්ගියා සරණාගතයෝ ටිකක් ලංකාවේ ඇවිල්ලා ඉන්න වෙලාවෙත් අර සිහුරු වඳගත්තේ උන් ටිකක් ගිහලා අතිශය නරක විදිහට උන්ට සැලකුවේ. ඒ විදිහට තමයි ලෝකේ අනික් රටවල් සලකන්නේත් කියලා. ඒක එව බලව, ඔව් යව බලව කියලා කියන්න වෙන්නේ. ඒක හැමදෙක කියලා ඔබට බලාගන්න පුළුවන්. ඒ කොහොම නමුත් එහෙම හිනාවී හිටපු පිරිසකට සහ එහෙම හිනාවී හිටපු පිරිසක නායකයෙකුට, එහෙම හිනාවෙන්න උඩ ගෙඩි දුන්න නායකයෙකුට අවසානයේදී ලෝකෙ මෙලෝ සම්මජ්ජාති මිනිහෙක් සරණාගත භාවය ලබා ගන්න තෝරගන්නේ නැති රටක ගිහිල්ලා සරණාගත භාවය පතන්න සිද්ධ වුණා. මානව හිමිකම් නැති, ප්‍රජාතන්ත්‍රවාදය නැති, මානව ගුණාංග වලට කිසි වටිනාකමක් නැති රටවල් අතරේ දුවන්න සිද්ධ වෙලා තියෙනවා. අනේ මට සරණාගත භාවය දියන් කියලා. ඒක තමයි දෛවය කියලා කියන්නේ. දැන් මිනිස්සු ගෝඨාභයට hina වෙනවා. ගියෙන් එන්න අපි ආය දවසක හම්බෙමු.